ම කින් ඩියක දැමේ බැංකුපොතෙන් සල්ලි ගන්න ක්‍රමය ගැන ඒ විඩියක බලපු සචින්ත සඳකැලුම් මහත්නය පොඩි කමට එක අධාරදි නවා මුදල් දාන විදිිය දැම්ම නම් ඌමනා වේවිනේ සහෝ කියලා තරම මට හිත්වනා ඒ කමෙන්ට් එකක නම් පිළිතුර ඩිය එක කරන්නම ඕන කියලා මොකද අපි සල්ලි ගන්න විදිියය කියල දුන්නට සල්ලි දානවිදියය කියල දුන්න හැනේ තින් අද ඩ සචින්න්ත සඳ කැලුන් මහත්මයාගේ කමෙන්ට් එක වෙනුවෙන් ඉතින් අප යම විඩියකට ඔයාගේ බැංකු පොත්තට බැංකුව ඇතුල්ට ගිහිල්ලා සල්ලිධාන විදිිය ගැන තමයි අතමම මේ වීඩියකින් ඔයාට කියලා දෙන්නේ. මේක හිතෝඩත් වඩා හරිම ලේසි. බයන දෙයක් නෑ මේ වීඩියක සම්පූර්ණයෙන් බරන්න කිසිම බයක් නතුව බැංකුවඇතුරල ගිහිල්ලා ඔයාගේ බැංකු පොතට සල්ලිධාන්න පුළුව. ති මං මේකට තෝරගන්නන්නේ මහසිර බැංකුව අප ලේසි බැංකෝ නිසා ඔයා බැංකෝට යන්න ස්සල්ලලා අනිවාරයෙන් බැංකු පොතල් අරගන්න ඕන ඒවගේම පෑනක් ගන්න ඕන බැංකෝට දාන්න බලාපොත්තුවෙන සල්ලිත් අතට ගන්න ඕන දැම් මතකනේ මං කියපු එක බැංකපොතයි පෑනයි සල්ලි ඔයතුන ගත්තා මේ වීඩ එක බල්ලා බැංකෝොතුරට යන්න කිසිම විදිේ බයක් නතුව සල්ලි ඔයාගේ බැංක පොතටම දා ගන්න පුළුව බැංකුව ඇතුරළ හිල්ලා බැංක පොතට සල්ලි දන්න නම් කෑස්් ඩිපසිට ස්ලිප් එකක් ගන්න ඕ බැංකයි ඒ හිතන් තරම් අමහරුුණෑ හරිම ලේසි ැංකුඇලි හිල්ලා එතල ඉන්න කවුරු හරි කෙනෙක්ගෙන් සල්ලිධාන ශලිප් එක ගන්න ඕන කිව්වාන් ඇති ඉති එතකොට ඒයාල කක්කාල පෙන්න්නනවා සල්ලිධන ස්ලිප් තියන තැන හැබැ මෙතන තියෙන්නේ සල්ලිධාන ශලිප් එක විතරක් නෙවේ එතන ස්ලිප්බර්ග කීපයක් තියනවා ඉතින් ඔයා ගිල්ල තෝරගන්න ඕන සුදුපාට ස්ලිප් එක එක කළුපාටින්තමකොම් මුද්‍රරණය කළ තිෙන්නේ ඒක තියන උඩින්ම මැදහරේග හලා මුදල් තැන් පතු පත ඉතුරුම් කියලා ක ඩිපසිට ලිප් සේවිංක්ස් කියලාතියෙන්නේ මේ දැන්පේන ස්ලිප් එක තියන්නේ මෙන්න මෙ එකතම තෝරගන්න ඕන මේක එක්ක කොලයක්ක්තමයි තියන්නේ සුදුපාට කොේල්පාටය මුද්‍රණය කළ තියන්නේ දි මේක අතර ගත්තා ඔයා ගති පැන්න තියෙන ඕනේ මේක පුරුවන් පුරුවන් තැ්බරුව එතැට ගියා පුරුවන්න මෙහෙමයි ස්ලිප් එක අතර ගත්තා වම් පැත්තේ උඩ කොනේම තියනව දිනය කියලා තින් මෙතන්නේ ඉස්සල්ලම දිනේ දාන්න ඕන ඊට බස්සේ මාසිදාන්න ඕන ඊට බස්සේ අවුදධ දන්න ඕ මේ ඉදිර පිරවනම් ඇති හරි හරි ඊට පස්සේ ඔයාගේ බැංකු පොතරගෙන ඒකෙ බලන්න ගිනුම් අංකේ කියලා ක් තියෙනවා අන්න ඒ ගිනුම්මංකය ඔයාගේ ස්ලිප් එකේ දක්කුණු පැත්තේ උඩ කොනින් පුරවන්න ඕන. සාමාන්‍යයෙන් මහජර බැංකව ිෙනුම් අංකිට ඉලක්කම් පහළවක් තියනවා ඒ ඉලක්කම් පහලව මේ ගිනුම් අංකේ කියන තැනෙෙන් ලියන්න. දැන් අපි වැඩ දෙකක් කර පලන එක දිනේ හරියට දැම්මා දෙවැනිියක ගිනුඋමන් ගයත් හරියට දැන්ම දැම් වැඩේ හරි ඊට පස්සේ ඉට යටටිින් වම් පැත්තට වෙන්න තියෙනවා ගිනුම් හිමියාගේ නම කියලා ගිනුම් හිමියාගේ නම කියන තැනට අපි ධන්නඔන්න අපේ සම්පූර්ණ නම ඉදිී විින පොටි ප්‍රශ්නයක් තියෙනවා අපේ නම සම්පූර්ණ ලියන්න තරම් මෙතන ඉඩ මදිී ඉතින් අපි මකදකර කරන්නේ හරිම ලේසි සරල දෙයක් තියන්නේ මුලකුරුත් එක්ක නම ලිවෝනං හරි දැන් ඔයා ඒකත් පිරෝවල ඉවර ඉට පස්සේ අපි තැන්පත් කරන්න යන මුදල අකුරෙන් ලියන්න ඕන. මම රපියල් ඩාහක් තමයි තැන්පත් කරන්නහි තඟන්න. ඒ නිසා ඒ ගාන ලියනවා දාහක් පමණි කියලා. අපි රුපියල් කියලල් ියන්න අ වශ්‍ය නහැ මොකද මුදල අකුරින් කියලා රූ කියල දියන ඉත එතකොට රෘපියල් කියන වචන ලියන්න වශ්‍යනහැ අපේ ගාන තරක් අකුරෙන්දයම්මනං ඇ. දැගවොන්න ඔයා වැඩ හරක් කරලා දියන්න දින දම්ම කවු නම්ඹෙකදයම්ම නමලි ව්වා ගානලිවවා රයිට් අන්තිම වැඩ දෙක. වැඩ එකයි තියෙන්නේ අන්තිම වැඩ එකක හම ස්ලි් එක දහුණු පැතරෙන්නේ ඔතන තියෙනවා අපි ගිනුම්මන්කේ ලියපු තැන ඔය ගිුමැන්කෙර යටටින් කොට කොටු කොටු ගොඩක් ඒ එකක යටම තියෙනවා එකතුව කියලා. අන්න එක තුුවර යටින් ඔයා ධාන්න යන ගාන ලියන් ම රුපය දාහයින ධාන හිතන්ින් ඉතිය නිසා ඒ ඉලක්කමින් ලියන්න තියෙන් වැඩ සියට අනුවක් කිවරයි. දැන් කරන්න තියෙන්නේ ආයිත් වම් පැත්තරෙන්න වම් පැතරැවිල්ලා මුදල් තැන්පත් කරන්නගේ අත්සන කියලා තැනක්තිය අන්න එතන ඔයාගේ නිවැරදි අත්සන දාන්න ගේම් පිනිිෂ් වැඩවරයි දැන්වයා නිවැරදිව ඔයා ස්ලිප් එක පුරෝොලිවරයි සර්ලයින දිනේ දැම්මා එක නම්බේ දැම්ම නම දැම්ම ගාන අකුරින් දැම්ම තැන්පත් කර ගාන ඉලක් කෙමෙන් දැම අසන් කරා වැඩේ පිි් ඔන්න ඔොච්චරයි තියන්නේ දැන් බැංකුපොතැරයා ඇතුළටම ලිප් එකයි අර සල්ලි දම කෙරීම ගිෙන කවන්ටට දුන්නා එච්චරම තමයි තියෙන්නේ කගමත් තහන්න ඕන්නෑ බය වෙන්න ඕනෙන බැංකුවේ කවුන්ට ඉන්න කෙනා ඒක අරගෙන පරිච්චා කරලා මේ මුදල් භාරගත්ත කියලා බැංගුපොතති සඳහන්රලා වගේ පැංකුපත අයිත් අතට දෙනවා ඔ හඳු මතක තියාගන්න ඔයා ස්ලිප් එකත් සල්ලිත් බැංකු පොතත් තුනම බැංකඩ වාාරෙනවා මංගුපොතයිත් ඔ තර හම්මබෙන ස්ලිප් එක සල්ලි ගල්ල තියගන්න ැංගුොතා අයි අතට හම් බෙනවා අනි අනිවාර්යෙන් බැංකපොතත් අරගෙනමතමයි න්න ඕන ඒ අමතක කරන්න පාඉතින් බැංගපොතා අත්තට හම්මනාම පොඩ්ඩක් ඇරල බලන්න අර දාපු මුදල සඳහන් වෙලා තියෙනවද කියලා. අන්තිමටම අපි දාපු මුදල සඳන් වෙලා තියෙනවද කියලා හොඳින් බලන්න වැඩේ හරි නම් එච්චරයි අපි වැඩෙනි වැරදිව කරලී කරයි ඉතින් ඊට පස්සේ බැංගඋපතරගෙන කෙදරාව සරලයිනේ බයවෙන දෙයක් නෑනේ ආරම සරලය හරි කතා ඔච්චරයි තිම මෙතැදදි චාචුර්් දෙයක්වලට කියන්න නො මම මේ මගේ චැනල්ලෙ කරන වඩියෝ ඔයාට ඔහන නම් ඔවැට ඕනම ැනක පවිච්චි කරන්න පුළුවන්. මේක මෙහෙ මම කොපි කරල ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නෑ ඔයා යටිප් චනල් එකක් කරන ඕනම්. ඒ චැනල් එකක් කරන වීඩෝකට මේ විඩ එකේ කොටසක් හරි වටවශන ගන්න පුළුව. කොපිරයිට් වදන්න නෑ. මම මේ වීඩියෝ මංකරාට ඔයාල ඔහන කෙනකොට ඕන තරම් මේක ඔයාලක චැනල්ල එක උනත්දදාගෙන බලාලන්න පුළුව විදිරතමයිති. න යිවෙන්න එපා කොපිරට වදින්න නෑ මේ විඩිය ගත්ට වගේ ආලෝන්ටත් තියන්න අවශ්‍ය නම් මම කියලනම හොඳ නම් මේ විඩිය කොටසක්කෝ සම්ූර්ණ විඩියක උනත් කමන්න ඔයාලගේ චැනලක දම්මන්න කිසිම ගටුවක් වෙන්නන ඩිය ඩවන්්ලෝඩ් කරගන්න ඩවන්්ලඩ කරගෙනවා යා ශන්ලට අපප්ලෝඩ කරත් කිසිම ප්‍රශ්නයන්න කිසිම විදිියකින් කොපිරයිට් වදින්නේ නෑ බයිවෙන්නේ කාරණාවත් ඔන්න ඔයාට මතක් කරා ඔන්න අපි වඩියෝක අන්තිබන මාව හැම දාම කියන්න වගේ මම දන්න දේ තමයි මම කිව්වේ ඔයා දන්න මම නොදන්න දෙයක් මම කියපු නැති දෙයක් තියෙනවනම් අනිවාරෙන් යට කමින් කරන්න අපි හැමෝටම එද දැනගන්න පුළුවන් අපි හැමෝටම ඒදේ ගැන ඉගෙනගන්න පුළුවන් වීඩියක හොඳනම් ලයික් කරලා මට සහයෝගය දෙන්න ඒවගේම යාලූන් අතර මේ ීඩියක යන්න ඕන කෙහිදෙනවනම් ශ්‍යයා කරලා යාලෝතරච්චවන් ඔයාල දෙන සහයෝගයේ මට ලොකු සතුට ස්චින්ත සඳකල් මහත්මක කමෙන්ට්ටග වෙන කරපු විඩියෙකි ගැන ඔය ගාදහසත් පාලින්කමට කරන්න. අලුත්ම අලුත් වීඩියෝකින් අපි ඉක්මනින් හමෙමු ජයවේවා.